ඇත්ත වශයෙන්ම අද දිනේදී මේ රටේ නීතිය ගැන කතා කරනකොට ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපිට මතක් වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට මේ වර්තමාන ආණ්ඩුව බලයට එන්න කලින් ලොකු පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව තමයි නීතිය නාමයෙන් එදා අපේ රටේ අහිංසක ජනතාවට එල්ල වෙච්ච පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක් වෙච්ච ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. හැබැයි මේ නීතිය තාම ක්‍රියාත්මක වෙනවා අපිට පේන්නේ නැහැ. දැන් මේ පාස්කු ප්‍රහාරය එල්ල කරපු පුද්ගලයන්ට මම හිතනවා කාරණා දෙකක් ඉෂ්ට කරන්න ඕන වෙලා තිබුණා. එකක් තමයි මේ රටේ අහිංසක ජනතාව ඝාතනය කරන්න. අනිත් එක තමයි ගරු සභාපතිතුමනි මේ ඝාතනයෙන් පස්සේ මේ රට තුල ජාතිවාදී ආගම්වාදී මහා කෝලාහලයක් ඇති කරලා ලේ වැගිරීමක් ඇති කරා. ඒ දෙවනි කාරණාව උන්ට ඉෂ්ට සිද්ධ කරගන්නට බැරි වුණා. ඒකට හේතුව තමයි අතිඋතුම් කාදිනල් මැල්කම් රජ්ජි තිමිපාණන් මැදිහත් වෙලා ප්‍රකාශ කළා මේ රටේ සමස්ත ජනතාවට මේ ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවට විතරක් නෙමෙයි සමස්ත ජනතාවටම මේ ප්‍රහාරය එල්ල කරේ ත්‍රස්තවාදීන් ප්‍රමාණයක් කණ්ඩායමක්. ඒක නිසා කැති පොළු අතට ගන්න එපා. සාමකාමීව මේ වේදනාව දරා ගන්න අපි නීතියේ සරණ පතමු කියන ඉල්ලීම කළා. එයිදී ගරු සභාපතිතුමනි අපි ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි මේ රටේ समस्त जनतावटम सिंगल बौद्ध कथोलिक मुस्लिम हिंदू द्रविड जनतावट अत्युतुम कादिनल मेल्कम रंजित थिमिपानन्गे एल्लीमट अहुंकन दीला मेरटे जनताव नीतिय गैन विश्वास करला मेरटे किसीम तवत जातियक तवत आगमक पुद्गलेकुट हानियक नोकरन्नट कटियुतु कला ए वेदनाव विनदरा गत्ता හැබැයි ඒ ආයත විශ්වාසයක් තිබුණා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා ඒ වර්ධිකරුවන්ට දඬුවම් දෙයි කියන හැඟීම අපේ රටේ සමස්ත ජනතාවට තිබුණා. හැබැයි ආදරණීය මේ රටේ ජනතාව නොමග අරින්නට ගරු සභාපතිතුමනි මේ වර්තමාන රජය එවකට හිටපු විපක්ෂය කටයුතු කළා. මොකද්ද ඒ අය කළේ? ඒ අය මේ රටේ ජනතාව තුල වර්ගවාදය ජාතිවාදය ආගම්වාදය පෝෂණය වෙන ආකාරයේ ප්‍රචාර දිගින් දිගටම කළා. අපිට මතකයි ඒ කාලේ කියනවා වඳ පෙති වඳ කොත්තු ඒ වගේම වෛද්‍ය සාපිසාබ්දීන් ගැන කියලා මේ රටේ මුස්ලිම් ජනතාව කෙරෙහි දැඩි විරෝධයක් ගොඩනගන්න කටයුතු කළා. ඒ විරෝධය තුල නැවත වතාවක් මේ රට ලේවිලක් බවට පත් කරන්න තමයි මේ අයට අවශ්‍ය වෙලා තිබුණේ. අපිට මතකයි විමල් වීරවංශ මැතිතුමාලා කියනවා සතොසේ වාහන තියෙනවා ඒවල බෝම්බ ගෙනිච්චා ඒ බෝම්බ ගෙනිච්ච විදිහ අපි දැක්කා ඒ GPS අපි දැක්කා මේ සාක්කිය අපි ගාව තියෙනවා කියලා. හැබැයි මේ සාක්කිය කිසිම දෙයක් අද එලිදරව් වෙලා නැහැ. මේවා පොලිසියට ඉදිරිපත් කරලා නැහැ. මේවා ක්‍රියාත්මක වෙලා නැහැ. මේකට වර්ධිකරුවන් අත්අඩංගුවට අරගෙන නැහැ. ඒ අයට නඩු දාලා නැහැ. නීතිය තාම ක්‍රියාත්මක වෙලා නැහැ. එවැනි තත්ත්වයක් තියෙද්දි අපිත් මේ වෛරය පතුරනකොට අපිත් යම් ආකාරයෙන් මේ අයගේ මේ බොරු වලට අහු වුණා. අපිත් කල්පනා කරා මේ මොකද්ද කියන්නේ කියලා. අපේ සහෝදර මුස්ලිම් මගෙත් ඉන්නවා යාළුවෝ. මේ අෂ්කර් අලි මුබාරක්ලා වෛද්‍ය මුෂින්ලා මම ඒ අයගේ කනගාටුවම ප්‍රකාශ කර සිටිනවා. අපේ මුජිබර්ලා අපි කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. මොකද මේ වෛරය මේගොල්ලෝ ගොඩනගනකොට ඒ වෛරය පිළිබඳව අපිත් යම් ආකාරයෙන් සැකෙන් බලපු අවස්ථාවක් තිබුණා. හැබැයි ගරු සභාපතිතුමනි අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. අතිඋතුම් කාදිනල් මැල්කම් රන්ජි තිමිපාණන් පැහැදිලිව කියනවා මේ ජනාධිපති විමර්ශන කොමිසම පිළිබඳව උන්වහන්සේ දැඩි විශ්වාසයෙන් හිටියා මේක ක්‍රියාත්මක වෙයි කියලා. ජනාධිපතිතුමාගෙන් මේ පිළිබඳව ඇහුවම ජනාධිපතිතුමා මොකද කිව්වේ? ජනාධිපතිතුමා කිව්වා මේක ක්‍රියාත්මක කරොත් මං අප්‍රසාදයට පත් වෙනවා කියලා. මං හිතන්නේ මේක අප්‍රසාදයට පත් වෙන්න කාරණාවක් නෙමෙයි එතුමට. මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් නිලන්ත ජයවර්ධනලට මෛත්‍රීපාල සිරිසේන මහත්තයලට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පැහැදිලිව මේ කොමිසම් වාර්තාවේ තියෙනවා. ඒ වගේම නීතිපතිවරයාට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා අර හොංකොං වල තියෙනවා වගේ නීතිපතිවරයාව ස්වාධීන කරන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි මගේ දිස්ත්‍රික්කයේ මගේ ආසනයේ ගැටලුවක් තියෙනවා. ඒ තමයි මුණ්ඩක්කරේ කුට්ටිකාඩුව දූපත
මේ දූපත පිළිබඳව අපේ ගමේ අපේ ආසනයේ ජනතාව පැහැදිලිවම ඉල්ලීමක් කරනවා ඒ දරුවන්ට ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිට්ටනියක් ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම තාමත් ක්‍රියාත්මක වෙලා නැහැ. මේ දරුවන්ට අද ක්‍රීඩා පිට්ටනියක් නැහැ ගරු සභාපතිතුමනි. මේකට රජයට මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම කොච්චි කඩේ විශේෂයෙන්ම මාර්ග පුළුල් කිරීමේදී අපහසුතාවට ලක් වෙලා ඉන්න ඒ ප්‍රජාවගේ ඉල්ලීමක් තියෙනවා. මම මේ දෙකම ගරු සභාවට සභාගත කරනවා. ඒ වගේම අපි දැක්කා මේ ළඟදී ඔක්තෝබර් 7 වෙනිදා මට මතක විදියට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා මේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මුන්නක්කරේ දූව පිටිපන තලා දූව බෝලවලාන ඇතුළු තවත් ප්‍රදේශයන් විශේෂයෙන්ම රැම්සා තෙත් බිමක් කරන්න රැම්සා කරන එක නෙමෙයි ගැටලුව තියෙන රැම්සාවත් ආරක්ෂා කරගන්න විදියක් නැහැ විශේෂයෙන්ම අපේ දීවර ජනතාවට මොකද්ද වෙන්නේ පෑලිය ගොඩ ඉඳන් මීගමුව කලපුව දක්වා ඉන්න අහිංසක දීවර ජනතාව මොනවද කරන්නේ ඒ පිළිබඳව වැඩපිළිවෙලක් නැතුව මේ ආකාරයේ කටයුතු කිරීම පිළිබඳව අපි කනගාටුව ප්‍රකාශ කරනවා කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි බෝවන් සිටකර මන්ත්‍රීතුමනි මේ ළඟට කරෝ මදුරු විතානගේ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක් තියෙනවා ගරු